වැඩම අවදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වේදිකාවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ගරු දිනේෂ් කුණවර්ධන මැතිතුමන් ප්‍රදාන අපේ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල නායකතුමන්ලාගෙන් අවසරයි ඒ වගේම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වී සිටින ආචාර්ය දයන් ජයතිලක මැතිතුමන් ප්‍රදාන සියලුම විද්වතුනි ඒ වගේම හිතවතුනි සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි අපි අද මේ කතා කරන්නේ බැඳුම් කර ජාතකය ගැන ජාතක කතා සංග්‍රහය නම් බොහෝ කතා පටන් ගන්න කල්හි ආවල් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වාසය කළේ කියන වාක්‍යය මේ ජාතක කතාව පටන් ගන්න වෙන්නේ කල්හි කොළඹපුර සිරිසේන සහ වික්‍රමසිංහ යනුවෙන් නායකයන් දෙපළක් වැඩ වාසය කළේ කියන වාක්‍යයෙන් තමයි මේ කතාව පටන් ගන්න වෙන්නේ පොඩක් ඇස් දෙක පියාගෙන මතක් කරන්න අටවෙනිදා පෙරළියෙන් පස්සේ නවවෙනිදා දහවෙනිදා එකොළොස්වෙනිදා දොළොස්වෙනිදා දහතුන්වෙනිදා දහහතරවෙනිදා පහළොස්වෙනිදා වගේ දවස් වෙනකන් රූපවාහිනී නාලිකාවලින් අපි දැකපු අපූර්ව ජවනිකා එක්තරා දේහධාරී රංගන ශිල්පීන් මන්ත්‍රීවරයෙක් හොයන දර්ශන එක් කොක් සමහරලාට කඩුවක් නැත්තම් කිසියම් වටිනා භාණ්ඩයක් පෙන්වමින් බහුවිධ පාර්ශ්ව කාර්යයන් දේශපාලකයන් ඇතුළු එතකොට ඒ බලවේග මුදල් වියදම් කරලා විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය කරලා හොරා කෑවයි කියලා මතයක් හදලා ඒ හොරුට දඩුවම් කරන්නයි බල පෙරළිය වෙන්නේ කියලා මතයක් හදලා බලයට ආපු කම්බ හොරු රැළ දැන් තමුන්වහන්සේලාට පේනවා කිටි කාලයක් ඇතුළත මොකද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බලය ලැබුණම කොච්චර කලක් තියෙද කියලා එතුමට විශ්වාසයක් නැහැ 2001 කේ ආවා 2004 ගියා ඒක හරියට ආවා ගියා කල්ලිය වගේ හැබැයි ඒ නිසා එතුමට හිතයට පොඩි බයක් තියෙනවා මෙතත් අවුරුදු 4යි 5යි ගිය උදන් එනුවට කිටි කාලෙකින් ගහලා යන්න පුළුවන් 2001 2004 කාලේ එහෙමතම වැඩක් කරගන්න බැරි වුණා ඒ නිසා අග්‍රාමාත්‍යවරයා මෙදා තීරණයක් අරගෙනම හිටියා කියලා අපි හිතනවා මෙදා පාරනම් බලයේ කොහොමෙන් හරි හම්බ වුණොත් ආයි වනවන ඉන්නේ නැහැ දින 100ෙන් ගේම ඉවර කරනවා කියලා දින 100 වැඩසටහනේ තිබිච්ච 71 තමයි මෙන්න මේ දින 100ක් නෙවෙයි දින 20ක් 30ක් යනකොට මේ වැඩේ පත්තු කරලා ඉවර වුණා එතකොට දැන් අර පරමාදර්ශී වාක්‍ය ඛණ්ඩ තොරොම්බල් කරපු අයියල ටික කෝ මට නම් තියෙන ප්‍රශ්නේ අගමැති ඉල්ලාස් නොවෙන එකත් ප්‍රශ්නයක් තමයි ඒකට වඩා ප්‍රශ්නයක් තියෙනවා අරුණ මහේන්ද්‍රන් ඇලෝසියස්ලාට නීතිය ක්‍රියාත්මක නොවෙන එකත් ප්‍රශ්නයක් තමයි ඒකට වඩා ප්‍රශ්නයක් මට තියෙනවා මේ අට එහෙම හුරුන් ඒ හුරු ගැනත් එහෙම කිය වෙන වෙලාවක් මොකක් වුණත් මේක අනිත් බඩු ටික තියලා අතරම බඩු ටික විතරයි අරන් කියලා තියෙන්නේ. හොරෙක් තමයි. හැබැයි හොරාගෙන වෙන විදියකට හිතෙනවා. මුළු කෙතරම් සුද්ධ කරන දන්කුඩක් කාලා යන හොරු ඉන්නවනේ. එහෙම හොරු ඉන්නවා. ගෙදර තියෙන ඔක්කොම වටින බඩු ටිකත් සුද්ධ කරලා කුස්සියට ගිහිල්ලා විජ්ජ කැරලා ඒකේ තියෙන ටිකත් කාලා දන්කුඩ ටිකත් කාලා පුළුවන් නම් පහරලක් යන හොරු ඉන්නවා. එහෙම හොරුන්ට කියනවා සාමාන්‍ය මහජනයා මේක නම් තිරිසන් හොරෙක්. මේ හොරකම සියලු හොරකම් අතර තියෙන සහගහන හොරකම තිරිසන් හොරකමයි. මේක පතාගෙන එනවා අපේ පිටිපස්සෙන්. බැංකු පොලි අනුපාතය කෘතිමව ඉහළ දැම්මම කෘතිමව බස්සන්න බෑ. ඒක ඉහළ දැම්මම තමුන්වන්සලා අපි ගනුදුව කරන අමුල්‍ය වෙළඳ පොලි. අපි කරන ගනුදුව වලට පොලි අනුපාතය වැඩි වෙනවා. ඒ අලුත් පොලි අනුපාතයට බැංකුවත් එක්ක මුල්‍ය ගනුදෙනු කරන්න බැරි කම නිසා අපේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා.
මේක බලපෑම අසීමාන්තිකයි. මේක හරියට භූමිකම්පාවක් වගේ. සුනාමියක් දක්වා වුණත් මේකෙන් වෙන්න පුළුවන් බලපෑම තියෙනවා. එතකොට මේක සාධාරණ හොරකමක්. මේකේ බලපෑමෙන් අවුරුදු 30ක් යනකම් අත්විඳෙන්න බෑ. එදා පටන් හැම බැඳුම් කර ගනුදෙනුවම මේ අලු පොලි අනුපාතයට උඩින් ගියේ. මේ අයුක්ති සහගත අසාධාරණ පොලි අනුපාතයේ හිරගන්නේ බෑනට හොරකමට. අගමැතිතුමා තමයි මේකේ මහ මුලකරු. ජනාධිපතිතුමත් මේ හිම් බබල් හියා වගේ ඉඳලා හරියන්නේ නැහැ. එතුමා අපේ අපුච්චගේ කාලේ කියලා ඉඳලා හිටලා මොකක් හරි ඔය පරණ කතාවක් කියලා ඉඳලා හිටලා එහෙම ඉන්නවා. ජනාධිපතිවරයා තමයි මේ මහා බැංකු අධිපතිව පත් කිරීමේ බලධාරියා. එතුමාට වගකීමක් තියෙනවා තමන් පත් කරපු නිලධාරියෙක්ට මේ චෝදනාව එල්ලෙන්නේ. අගමැතිගේ ගජ මිතුරා. ඒක හරි. හැබැයි අගමැති නෙවෙයි පත් කිරීමේ බලධාරියා. එතකොට පත් කිරීමේ බලධාරියා පත්වීම දීපු කෙනාට බෑ. මුකුත් නොදන්නා වගේ ඉන්නේ. රටේ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා තමන් මේ හොරකමට අනුබල දුන්නේ නැත්තම්. මේ මංකොල්ලයට තමන් උදව් කළේ නැත්තම් මේ මහා මංකොල්ලයට තමන් සම්බන්ධ නැත්තම් මේක මහානර කරු අගමැතිව ඉල්ලාස් කරවලා එහෙම නැත්තම් අයින් කරවලා මේ පරීක්ෂණය කරවන්න ඕන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරවන්න ඕන වෙයිද වෙයිද අනාගත දවසක තමාලාට ජනාධිපතිතුමා කියයි මං දැනන් හිටියේ නෑ මං කොළඹ ඉන්න වෙලාවක නෙවෙයි ඒක වෙලා තියෙන්නේ මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද මේ ජන සමාජයේ ඇයි මේක මේ විදිහට උපේක්ෂාවෙන් බලන කාරණා බවට පත් කරගෙන තියෙන්නේ කොටියා මහා බැංකුවට ගහලා කරපු අලාභයට වඩා සිය ගුණයක අලාභයක් මහා බැංකුව චිරාත් කාලයක් තිස්සේ ආරක්ෂා කරගත්තු කීර්ති නාමය අවසන් කර දෙවීම ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය මුල්‍ය ක්‍රමය සහ මුලින් උදයති කුරු කිරීම මුල්‍ය වෙනද පොලේ පොලි අනුපාත කෘතිමව ඉහළ දැමීම එමගින් ජන ජීවිතයට තිබෙන ආර්ථික කුණාටුවට අමතරව අතිරේක ආර්ථික කුණාටුවකට මුහුණ දෙන්න සිදුවීම ඒ වගේම බිලියන 10කට වැඩි ලාභ කුට්ටියක් මාස කිහිපයක් ඇතුළත මේක තමයි මේ රටේ ඉතිහාසයේ පරපරති ආණ්ඩුවකට සමහරු කියන හෙජින් ගනුදෙනු කියලා දැන් තමුණාගල දන්නවා එතන තියෙන්නේ වැරදි ප්‍රතිපත්තිමේ තීරණයක් විසින් වෙච්ච අලාභයක්. හෙදින් ගනුදෙනුව කියන්නකො. එහෙම නැත්නම් ඔය චෝදනා කරන මේ ගොඩක තියෙන්නේ වැරදි ප්‍රතිපත්තිමේ තීරණයක් මත වෙච්ච අලාභයක්. මෙතන තියෙන්නේ එහෙම නෙවෙයි සැලසුම් සහගත හොරකම. මට කලින් කතා කරපු කතිරියෝ කිව්වා කොහොමද මේක සැලසුම් සහගත වෙන්නේ කියලා. දැන් මෙතර තක්කඩිකමක් හොරකමක් නින්දා සහගත අවමන් සහගත ලෙස කරන ලද මහා මංකොල්ලයා අතේ පත්තු වෙලා තියෙද්දි කරුණු සියල්ල අනාවරණය වෙලා තියෙද්දි මේ මහා ජන සමාජය ඔහේ බලාගෙන ඉන්නවා ඔන්න ඔක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ ජාතියක හෘද සාක්ෂියක් නැද්ද හොරු වල්ලනවා කියලා පරමාදර්ශී වාක්‍ය කණ්ඩ අරගෙන ආපුවේ දැන් අර රතුවානි පෙටවුත් ඉකියන්නේ ධනවාරියට බල පෙරලියද? ඒගොල්ලෝ කියවනේ මහින්ද රාජපක්ෂේ කඩේ බඩු සුගර් නෑ. නෑ ඒක බඩු කල්ලිකුත් වෙලා නරකයි. මෛත්‍රීගේ කඩේ බඩු සුගර් නෑ. ඒ කියන්නේ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ කඩයක් ඇරියෙත් නෑ. එක්ක කියන්නේ සාමාන්‍ය ජීවිතේ හැමදාම කිව්වා අර කඩේ බඩු නරකයි, මේ කඩේ බඩු නරකයි, අපේ කඩේ තමයි සම්පූර්ණ ගුණාත්මක තත්ත්වයෙන් උසස් හොඳම බඩු තියෙන්නේ. එහෙමනේ කිව්වේ. උන්නහල ඒ ඡන්දෙදි කඩයක් ඇරියෙත් නැහැ. කඩයක් අරින්න දුව ගුවා අනුබද්ධ වෙයි. පක්ෂ සංවිධායකවරයා බඳු කරවංචාව ගැන කතා කරනවා අගමැතිගම අගමැතිගේ සම්බන්ධය ගැන නොකිය කිසි බාධාවක් නැහැ. පිරිත් අහනවා වගේ කට යහගෙන ඒසා තමුනාසල අපි තේරුම් ගන්න ඕනේ මේ ජාතියේ හෘද සාක්ෂිය මනින වෙලාව
මේ හොරකම කරපු ඇයොන්ට මෙහෙම ඉන්න ඉඩ දීලා බලන් ඉන්නවා නම් මේ රට ඒ කියන්නේ ප්‍රොවිත වඩා ඕන හොරකම කරපල්ලා අපි ඔහේ බලන් ඉන්න අපි ඇවිල්ලා වස් නියමිත කාලයට ලැබෙන මැතිවරණයේදී ඡන්දය දෙමීමින් පමණක් රටේ දේශපාලන සමාජ දේශපාලන ගමන කෙරෙහි බලපෑම් කරන බොහොම සාමකාමී විනීත පුරවැසියන් මිස අපි ඒව වුණාට වඩා වැඩියෙන් ඕවා හිතනයි නෙවෙයි ඒකයි එකකින් කියන්නේ මෙතන තියෙන කරපු හොරකමට සම්බන්ධය අල්ල ගැනීම විතරක් නෙවෙයි මේ පක්කඩියන්ට මීටත් වඩා වැඩි හොරකම් කරන්න නිහඬව සිටීම මගින් අනුමැතිය දෙනවද බලපත්‍රය දෙනවද කියලා ප්‍රශ්නේ මෙතන තියෙන්නේ මේ රට මේ සමාජය නිහඬව සිටීම මගින් ඒ බලපත්‍රය දෙනව නම් ඒ කියන්නේ එතනින් එහායි අපිට කතා කරන්න කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ තමුනාසල දන්නවද මාධ්‍ය ආයතනවලට තරදරය කරනවා දැන් මේවරු හදන්නේ ඒගොල්ලොන්ට අවනත මාධ්‍ය රූපවාහිනී නාලිකා විතරක් තියෙන රටක් හදාගන්න ඔය බැනුම් කර හුරු නඩේ මෙතන තියෙනවා එක චැනල් එකක් ඒකත් සල්ලි වලට ගන්න යනවා මං හිතන්නේ අද හිටි මට වම් මෙහෙම් පෙන්න දැන් එතකොට මාධ්‍ය බලය ගන්නවා පත්තරයක් ගහන්න යනවා මං යෝජනා කරා ඒ පත්තරේ නම බැඳුම් කරේ කියලා දාන්න කියලා ඒකේ ධනමතේ පාලනය කරන උපාංග උන්නතට ගන්නවා මේ නීති විරෝධී උපයපු සල්ලි වලින් මේ සල්ලි වලින් මහජන මනස වෙනස් කරන්න ඕනේ යොදවනවා ඒ නිසා රටක් හැටියට සමාජයක් හැටියට ජාතියක් හැටියට අපි මේක ඔහේ බලාගෙන ඉන්නවා නම් අර ඊට මොකද්ද සිවන්නේ නැද මොකද්ද කියලා බලලා නිින්දට යනවා වගේ මේකත් අහලා රැයට නිදාගෙන හෙට උදේ හැරලා තමන්ගේ දෙයක් කරගෙන ඉන්න විදියට නම් අපි මේක දිහා බලන්නේ අපිට කියන්න වෙන්නේ මේ සමාජයේ මල සමාජය බවට පත් වෙලා කියලා. මේ ඔබේ දරුවාට අයිති ධනය. මේ ඔබේ අනාගතය ගොඩනගන්න තිබෙන ධනය. මේ සැලසුම් සහගත තක්කඩි රැළ විසින් ඌරගෙන කෑවේ මේ රටේ පුදු ජනතාවගේ ධනය. මේක අපූර්වත්වය තමයි. අර ඒ හිවල් සමාජ කාර්යෝ ටික දැන් වැඩි කතා නැහැ. කවුද අර විජේසූරිය මහාචාර්යතුමා දේවසිරි ආචාර්යතුමා තම හිටිය ඔය NGO ගොට්ට ගොඩක් ඒ කවුවා දැන් මේ ආණ්ඩුවේ මේ කෙරෙන තක්කඩිකම හොරකම මහා මංකොල්ලේ ගැන කටක් හරින්නේ නැහැ මම දැක්ක මේ ළඟදී දූෂණ විරෝධී මොකද්ද NGO නාටකමක් තිබ්බා ඒ දූෂණයට එරෙහිව සටන් වදිනවා කියලා කීප දෙනෙක් ඇමතිවරු අත උස්සනවා මම දැක්ක ෆොටෝ තිබ්බා එකෙනේ සරත් කොන්සේක මට හයියෝ හයිකෝප් කියලා හිතුණා අනිත් එක්ක නා පාච රණවක ජී කියලා හිතුණා ගල්ලඟුරු කියලා හිතෙන්න ගත්තා ඊළඟට තව හිටියා අරිදුම රණතුංග වරාය සේවකයන්ගෙන් අහගන්න ඕනේ වගේ ඊළඟට තව හිටියා එතන අපේ දත් උත්තර මාත්‍යා දත් ගලවා නැව් එක් රැස් කරන අද ලෝකයේ එකම සුවිශේෂ පුද්ගලයා ඒ කියන්නේ දත් කිල කොටියක් අත් ගලවන්නේ මේ ටික කාලෙට දත් ගලවනවා අපේ මේ කටේ තියෙන දත් නෙවෙයි වෙන දත් ගලවන්නේ ඒ වෙන දත් ගලවලා තමයි නැව් උපයගන්නේ දැන් මේ අයියලා තමයි අත උස්සන සපත කරනවා දූෂිතයන් අල්ලන්න දූෂණ විරෝධීව කටයුතු කරන්න මෙන්න බලන්න ලැබිලා තිබෙන අපූර්ව ජවනිකා 2015 ජනවාරි අස අට අලුත් ඡන්ද දායකයෝ ටිකක් මේ රටේ ඡන්දෙ දුන්නා ඒගොල්ලෝ දුන්නේ ඔය අරගෙන පූජානම් කතා වලට අහු වෙලා දැන් ඒ අයට ඕකාරට එනවා ඇති මේ දැන් සිද්ධ වෙන ජවනිකා දිහා බැලුවම කෙසේ වෙතත් අපි උත්තර දෙන්න ඕන මේ රටේ අනාගතයට අපි වර්තමාන පරම්පරාව අපේ අස්පනා පිට මේ හොරකම උනේ කරුණු සහිතව අනාවරණය උනේ අපි තවත් ඒ දිහා ඔහේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා නම් මේ කම්බ හොරගලට ජාතියේ ධනය තවදුරටත් පොදි ගහගෙන ඉන්න දිලා බලාගෙන ඉන්නවා නම් රටත් අනාරක්ෂිත තත්ත්වයට ඇදවත්තලා ජාතික ආරක්ෂාවත් විනාශ කරලා විවස්ථාවක් ගෙනල්ලා මේ රට බෙදුම්වාදී කල්ලි වලට ඕන විදියට බෙදන්න සැලසුම් කරලා එක්තා කිවිසුම් ගහලා මේක ඉන්දියානු කොලනියක් කරලා හොරා කාල මේ රටේ ආර්ථිකය කම්බස් කරනකන් සියල්ල කරනකන් අපි ඉන්නවා නම් මුනිවතර කිරවන නම් අනාගත පරම්පරාව අපෙන් අහන උත්තරවලට අපිට උත්තර දී ගන්න බැරි වෙයි ඒ නිසා ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව මේකට පියවර ගන්න එක නොගන්න එක විතරක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ පියවර නොගන්න ආණ්ඩුවට ඇහිව සමාජය
ක්‍රියාත්මක විරෝධයකට පියවරකට නොඑන්නේයි කියන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි සියලු දෙනාම සූදානම් වෙමු අපකැප වෙමු කියලා ආරාධනා කරමින් මාමගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබ සියලු දෙනාට ජය වේවා